අපිළඟ තියෙන දේවල් ක්ේෂයයක් ගත්තත්තේ ක්ලේෂාපිළඟ තියෙන පුළුව සියවම්බව සමහරලටේ ක්ලේෂයේ තිබන සියුම් බව නිසා අපට පේන්නේ. නමුත්න් සමහර ධර්මකාරණාවල් බල ක්‍රේෂයන් අපට හොඳට පේෙනවා. ඒ කාරණාවල් පේන නිසා අපට හොඳින්ගේ කාරණාවල් දෙන්නවා. අද මේ තෝරාගත්තු සූත්‍රය අන්න ඒහෙම් මාතුෘකාවා. බද්ධාලි සූත්‍රය එහෙම මාතෘකාවා. මෙහි අන්තර්ගත කරුණෝ, ඔබ අපගේ ජීවිත වලට මේ ධර්ම මාර්ගේයේ ගමන් කරන ඔබටත් මටක් අත්තිශෙයිම සමීපයි මේ මාර්ගයේ යනකොට බාධ ඇති කරවන අපි මාර්ගීන් පිටට ඇදල දමන මාර්ගයේ යන බව දක්වමින් නොමගකට ආර්ගෙනයන විදී හරි අපූරුවට මේ සූත්‍රයේ දේශනා කල තියෙනවා එනිසාපි මේ සූත්‍ර දේශනාව තෝරගත්තා ඔබට දේශනා කරන්න සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැවැත් නුවර ජේතවනාරාමී වැඩවාසය කරන කාලේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වස්කාලයා එ නිසා භාග්‍යවතුන් වහන්සේ වස්කාලයේ වස්සමාදං වෙලාන්න භික්‍ෂුන් වහන්සේලාට බොහොම විශේෂ විනිිය කාරණාවක් උන්වහන්සේ පනවවා ගුතුන් වහන්සේ විශේෂ විනිේ ශික්ෂාපාදයක් භික්‍ෂුන් වහන්සට පනවනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුුණන් වහසට කියනවා මහනිනි මම ඒකාසනං බෝජනං බුංජාමි අහංකෝ භික්කවේ ඒකාසනං බෝජනං බුංජා ඒකාසන බෝජනංකෝ අහං භික්කවේ බුංජමානු එක වේලක් ආහාරයට ගන්න මට අප්පාබාදු අල්ප ආබාධ ඇතිකරවනවා සංජානාමි අපත්තං අපාතංක කතංච ලහුට්ටානංච බලංච පාසු විහාරංච ආබාද අඩුකරවනවා ලෙඩ අඩුකරවනවා රෝග අඩුකරවනවා සැහැල්ලුබව ඇතිකරවනවා කාය බලය ඇතිකරවනවා පහසුවෙන් වාසේ කිරීමේ හැකියාවකුත් තියෙනවා මහනිනී මම මේ දවසකට එකවේලක් දංවලදන නිසා හනිෙනි මට මෙන්න මේ ආනිසංසටික ලබන්නට පුොළුවන්. ඒත තුම් හේ භික්කවේ ඒනිසා නුබලාත් ඒ කාසන භෝජනං බොං්ජත භාගිතු අංස දේශනා කරනවා එනිසා නුබලත් එක වේලක් දංවලදන්න. මෙතන මේ එක වේලක් කියල කියන්නේ පිත්නී භාගයවතුන් වහන්සේ අවුරුදු විශසක් යනකං භික්‍ෂූන් වහන්සේට විනේ සික්ෂා පද පැනේවිෙනේ. ඒ මොකක් නිසාද. අවුරුදු විස්සක් පොරාවටම පිත්නී, වැඩහිටපු භික්ෂුන් වහන්සේලා සිවුවනක් පිරිසම වීරවන්තයි ශ්‍රද්ධහවන්තයි ප්‍රඥාවන්තයි උන්වහන්සේලගේ ශ්‍රද්ධව බලත් එවගේ බලවත් වීරයක් තිබුණ උනාහසට බලවත් ප්‍රඥාවක් තිබුණා ඒ කාලයේ පොරාවටම සාසනී කිසිදු හාමුදුරු නමක් විනියනීතියක් පණවන්නට තරම් වරදක් කරලනේ විනියනීති පණවන්න පටන් ගන්නේ වැරදි කරන්ට පටන්ගත දවසිදලා පෙන් අත්න භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරන්නට කලින් මේ බද්දාලිකෙන සූතරය දේශනා කරට කලින් කලින් දේශනාවක් කරනවා කීට අගිරි සූත්‍රයේ කියලා. ඒ දේශනාවත් මේ මජ්ජමනි කායි දෙවිනි පොතේම ඇතුළ දේශනාව. තැ මේ දේශනාව කරනකොට ීටාගිරිි සූත්‍රය දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට රාත්‍රී භෝජනින්ං වලකින්න කෙළ කිව්වා එක සැරේම විකාල භෝජනා සිික්‍ෂාපදය පැනෙවවිනෑ බදුරජන්හන්සේ ක්‍රමාණුකූලවතම පැනෙවවි මුලින් රාත්‍රී භෝජනීං වලකින්න කෙල් කිව්වා කැන රාත්‍රී භෝජනය ඒ කාලේ අනුභව කරල තිබුණා වැඩි පිරිසක්නෙවේ බොහොම සුළු පිරිසක් ඇයි භාග්‍යයවතුන් වහන්සේ මේ විද්‍යයට සික්ෂාපද පනවන්නේ මේ බද්ාලි සූත්‍රයේ මේ එකටව භාගිතු වහන්සේ අන්තිම හරියදී කාරණා විස්තර කරණාපිට තිනදී දීර්ගව සාකච්ඡා කරන පුළන්ගේ කරණාව භාග්‍යවතුන් වහන්සේ සිික්ෂාපත පනවන්නේ භික්‍ෂූන් වහන්සේලා නිර්වාණ මාර්ගෙන් දුරස්වෙනකොට අන්න එහෙම අවස්ථාවන් වලදී උන්හන්සේ සිික්ෂාපද පනවලා ඒ නිර්වාණ මාර්ගය ආරක්ෂා කරල දෙනවා එක වැට තමයි සික්ෂාපද ඇැ මේ රාත්‍රී බෝජනය අනුභව කරන එක භික්‍ෂූුණන් වහන්සේ නිවරට බාධාව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කීටාගිරි සූත්‍රයේදී විකාල භෝජන සිික්‍ෂාපදය පැනෙවා. මේ රාත්‍රී භෝජනිින් වලකිනකිරරි සිික්ෂාපදය පැනෙුවා. එක කාරණාවට අත්තිදා එක්තරා භික්‍ෂුණන් වහස පිරිසක් විරුද්ධ වන ඒ විරුද්ධත්ට තමයි භාගතු වහසේ, කීටාගිරි සූත්‍රයේ දේශ කරේ. ඊලක්තිද මේ කාලයේ භාගතු වහන්සේ ජේතවනාරාමේදී දේශනා කරන මහණනි මම එකවේලය වලගන්නේ. මෙතන මේ එකවේලක් වලදනවකිල අදහස් කළේ දවසටම එක වේලක් දංවලදනව කියෙන කාරණාවට වඩා මෙතරදි විහේෂය මිස්මතු කල තියෙන්නේ. ඉර මුදුන් උනයින් පස්සෙද. ද ග්‍රාත්‍රීභෝජනයෙන් වලකින්න කියලා කිව්වට ඉර මුදුන් උනයින් පස්සෙදි භිචුන් වහසල් තාමත් වලදරවා. නත් භාගතු වහන්සේ දක්කා. ඒත් ශ්‍රාවක්‍යන්ග නිවනට බාධාව ඒ නිසා භාග්‍යතු වහන්සේ ඒ අදාළ සුදුසු වෙලා වෙදි භාග්‍යතු වහන්සේ දේශනා කරනවා ඒ කාසනං බෝජනං බුංජ එක වේලායි වලදන්නේ ඒ කාසනං කියලා දහස් කරේ එක අසුනකිඉන්නව කියෙන අර්ථ නෙමි අපි දුතාංග වල ඉගෙනගෙන තියෙනවා ඒ කාසනිිකංග දුතාංගය පත්ත පින්න්නිකංග දුතාංග එම දුතාංග දහතුනා කිරෙන තියෙන ත ඒ කාසනිකංග දුතාන්ගේ කියල කියන්නේ ඒකං අසනං අසන කියල කියන්නේ ආහාරයට ඒකං අසනං කියන්නේ එකවේලයි ඒකාසනිකන්ගේ දුතන්ගේ කෙල කියන්නේ දවසටම මුළු දවසටම එකවේලයි දන්වලදන්. බද්ධාල සූත්‍රරි අට්ටකථාවී ඒකාවේ කාරණාව විශේෂෙන්ම විස්තර කරලා තියෙනවා දැ ඒ කාසනිකංග දුතාන්ගේ සමාදංවෙන භික්ෂුව නුදුක වශයෙන් වඩනවා. මධ්‍යම වශයෙන් වඩනවා උත්තුෘෂ්ට වශයෙන් වන්නවා. නුදුක වශයෙන් කෙලෙකි කියන්නේ දවසකට එකවේලක් දං වලදනවා වලදනකොට උනාසේ බෙදාගත්තු ප්‍රමාණයේ වැඩියුණුත් විසි කරනවා මධදිි ප්‍රමාණයක් හමුණුත් ආයනෑවති ඉල්ලිගන්නවා. මධ්‍යම වශයෙන් වඩන කෙනා ප්‍රමාණයක් බෙදාගන්න වැඩියුණුත් විසි කර. ත්කෘෂ්ෂවර්සියං දන පුද් කෙනා භික්ෂුව තමන්ට ඇති ප්‍රමාණ්ට විතරමයි බෙදාග්ඩි. සාමාන්‍යෙන් අර පත්ත පින්ඩිකංග දුතන්ගේ මට්ටමට රකිනවා. පත්ත පින්ඩිගංග දුතන්ගේ තිබෙන ඒ රකිණ ක්‍රමවේදය තමයි පාත්‍රයට යම්ප්‍රමාණයක් බෙදාගන්නවා බෙදාගන්න සියල්ලම වලදනම්. එතකොට විසිකරන්න පුළුව සියම්බල ඇට කෙසෙ ලෙලි එවගේම මාලු කටු සම්මතයෙන් විසිකරනව කියල දෙයක් තීරණේ ඒතික විතර විසිකරන පුළුවන්. හැබැයි අපේතුම කෙනෙක් ගොර කන්නේනේ හැබයි ගොරක් කනවා. සාමන්්‍යෙන් ගොර කනවා හැබැයි තමන් කැමිතන ගොට කන්න එහෙමිකිලි විසිකරණබේ. යම් දෙයක් බෙදාගත්තන බෙදාගත්තු සියල්ලම වල ද්ඩුවන. එතුොතම මේ පත්ත පින්නගංග දුතාන්ගේ රැක්කවි. ඒ කාසනිිකග දුතාන්ගේදී කැමති තරම් බෙදාගන්න පුලන් අකමතර විකරන්න පුලන් පත්ත පින්න ග තුතාාන්ගේද? බෙදාගන්නේ යම් ප්‍රමාණෙද ඔක්කොම වලදණ්ඩඕන අර විසිකරණ පුළුවන්ගේ විතර විසි කරන පුළුව. හැබැ මදි කියල බෙදාගන්නක් බෑ වැඩී කියල බෙදාගත්තු ප්‍රමාණය විසි කරන්නක් දේ. දැන් ඒකාසනිකංග දුතාන්ගේ උත්තෘෂ්ට ලෙස වඩනකොට ඒ භිච්චුව සමහර වෙලාවට මේ පත්ත පින්ණිගංග දුතාන්ගේ මට්ටමට වඩන්න පුළවා. දැන් මෙතනැති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාමාන්‍යෙන් දැන්. බදු හාමුදුරු වැඩහිටුපපු කාලයේ භික්‍ෂුන් වහන්සවෙලා බොහෝවෙලාවට උදේද තියනවකිල සඳහන් කරන්නේ ඒන්තේම නියමයක් නෑ නමුත් සාමා්‍ය සඳහන් කළ තිබෙන්නේ ගොඩක් කලාට උද්ේයට කැඳවර්ගතමයි වලදල තියනෙ. අතරේකා ආහාර වර්ග වගේ කැඳවර්ගතමයි විශේෂම වලදල තියෙන්. දවල්ට තමයි තානි වලදල තියෙන්. සාමනිි පින්ඩ පාතිය වඩින්නේ බොහෝ වෙලාවට දවසකටික කතාවයි. ඩැං, මේ විනේසික්‍ෂාපදය පණමන කාලයේදී භික්‍ෂුන් වහසල ඉර මුදුන්නුනෙන් පසෙත් වලදල තියෙනවා. භාග්‍යතුන් වහන්සේ අන්න ඒ කාරණාව තමයිමසූත්‍ර දේශනාවේදී නවත්තල තියෙන්නේ. කොහොමද මහනනි මම එක වේලායි දන්වලදන්නේ. එක වේලාක් දංවලදර මට මෙන්න මෙහෙම ආනිසංස ලැබෙනවා නොඹලාත් එක වේලාක් දංබල දන්ඩ ඒ තුොලින් නොඹලට ආනිසංස ලබන්නට පුළුවන් දේශනාව කරාම බොහෝ භික්‍ෂුන් වහන්සේලා ඒ කාරණාවට එකඟ වුණා මොකද බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළෝ ඒ දේශනා කරන කාරණාවට සාමාන්‍යෙන් භික්‍ෂුන් වහන්සේලා විරුද්ධ වෙඳිනේ ඒ නිසා භික්‍ෂුන් වහන්සේලා ඒ කාරණාවට එකඟ වුණා උන්වහන්සේලා ඒ කාරණාව කියපු ගමන්ම ක්‍රියාත්මක කළ කද පිවත්න්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සැබෑ ආර්ය ශ්‍රාවකයා සැබෑ ආර්ය ශ්‍රාවකයා බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ යම් කාරණාවක් කියනවනම් ඒ කාරණාව ගැන නැවත නැවත සැකේකින් බලන්නින මොකද බුදුරජාණන් වහන්සේ කාරණාව විශේෂයම දේශනා කරල තිබෙනව සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා සෝවාන් වහන්සේලා එවැනි උත්තමයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සිික්‍ෂාපද පනවදදී ඒ භික්‍ෂුන් වහන්සේලා තියන ප්‍රමාණි ්‍රකිනවලු තියන ප්‍රමාණිත් රැකලා උන්වහන්සේලා ඊළඟට තවත් වැඩි පුර සිික්ෂාපද පනවනවන ඒ සියල්ලක්ම ත්‍රැකිනවන්. මොකද භාග්‍යියවතුන් වහන්සගේ සාසනීන්‍ය ශ්‍රාවකයන් වහන්සේලා සිල් රකිනකොට බොහෝම සතුටින් සිිල් රකිනවා. බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ දසක නිපාතයික රංගුත්තන නිකායි හයිවිනි පොතේ දෙවිනි පිටුවේ කිමත්්‍යයානිිකළ සූත්‍රැක් දේශනා කරනවා. එක් මත්්‍යාන සූත්‍රයේ දදිී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන් දහාමුදුරුවන්ට ආනන්ද මි සීලිය සමාදන්වීම එකනාට නිර්වාණ මාර්ගය දක්වාම යන්න පුළුවන් මාර්ගයක් කියලා.ඒ කාරණාව භාගතු වහන්සේ මෙ කිමත්්‍යන සූත්‍රයේදී බොහෝම විස්තරාත්මක පැහැදිලි කරලා තියෙනවා උන්වහන්සේ දේශනා කරනවාමී භාගතු වහන්සගේ ශාසනයට කැමති භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ සිික්ෂාපදයක් පනමනකොට ඒ පනවන්න සිික්‍ෂාපදයේ පිළිබඳව කිසිම කනෙ අසතුටක් ඇතිකර ගන්නි නෑ. යම් කරුණක් භාග්‍යුතු හසේ පනවනවනං ඒ ශ්‍රාවකයෝ ඊළකට තවකරුණක් පැනවනවනං හොඳයි කියන ඒ සතුටිින්ලුවාසේ කළ තියෙන්නේ. දැන් බුදුහාමුදුරුව මේ වෙලාවේ සිික්‍ෂාපදය පනවනකොට භික්‍ෂුන් මහන්සල දන්නවා භාග්‍යුතු වහන්සේ ඒ කාන්තේෙන්ම මේ දේශනාවපට දේශනා කරන්නේ අපගේ නිර්වාන මාර්ගයට මේ කාරණාව වැදගත් නිසා මොකද සාසනී සදහන් කරන වගේ නිරන්තරේම සාාසනයේ භිච්චූන් වහන්සේලා යම්කිසි කෙනෙක් මේ ශාසනෙට ඇතුල්වෙන වනං ඒ ඇතුල්වෙන කෙනා හැම වෙලාවකම මේ ශාසනය දකිනෙක් කරුණු හතරකි මේ කාරණාවල් හතර යම්කිසි කෙනෙක් දරාගෙන මේ ශසනෙට ඇතුල්වෙනවනං ඒ කාන්තම ඒ ශ්‍රාවකයට නිර්වාන මාර්ගෙටයන්න අපහසුනෑ කොහොමද බුදුරජාණන් වහන්සේ තමයි ශාස්තෘ මම උන්වහන්සේගේ ශ්‍රාවකයා. භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම කිසිවක් දන්නිනෙ. මෙන්න මේ කරුණු හතරෙන් යමෙක්මී ශාසනයට ඇතුල් වෙනවන පිංවත්නේ. ඒ කෙනාටඒ කාන්තෙම්ම මේ නිර්වාණ මාර්ගයේ වැඩිටුම. එතකට පින් අත්න මෙතන විශේෂයම කියනවා. බුදුහාමුදුරමි ශික්‍ෂාපදය පනවද්දිී බුහෝභික්‍ෂුන් වහන්සේලා. පිළි අරගත්තට ශාසනී හිටියා පන්සලේ හිටියා බද්ධාලි කෙලෙක්තර භික්‍ුණන් හසෙනම. බද්ධාලි කියන භික්ෂුව මේ ශික්‍ෂාපදය පැනෙව්වට ඒ තරම් සතුටක් නෑ. එනිසා බුදු හාමුදුරන්ගගේ ළඟට ගිහිල්ල මේ බද්දාලි භික්‍ෂුණු හන්ස කියනවා අහංකෝ බන්තේන උත්සහාමී ඒකාසන බෝජනං බුංජිතුන්. ස්වාමීනී මටලං හිතාගණඩ බෑ ට දවසකට එ එක ේලක් දංවලදල ඉන්න පුළුවන්ද කියලා ස්මීනී ඒ කාසනං භෝජනං හිමි න්තේ බුಂஞ்சතෝ ಸයාಕුක්කු්චංಸයා විප්පටිහාරෝතිී මට හිතේ කොකුසක්තියෙනවා විප්පටිසාරෝත සිතේ විපිල් සරභාවක් තියෙනනවා මොකක් ගැනද ස්වාමීණ මට එක வேලක් දංවලදල ජීවත්ತෙන පුළුවන්ද කියලා ඒ වෙලාවෙේදී? භාග්‍යවතුන් වහන්සේ බද්ධාලි භික්‍ෂූන් වහන්සට කියනවා. හොඳයි බද්දාලිය එනම් පිඩපාතියට ගිහිල්ලා පාත්‍රයේ පිරෙන්න්න දානිිකක් බෙදාගණඩ. ඒ දානයක බෙදාගෙන කොටස එතනින් දෙගෙන වලදලා ඉතුරු කොටස පන්සල්ටවෙල වලදන්න. කියල භාග්‍යතුන් වහන්සේ අවසරයක් දෙනවා තමුත් ඒත් බද්දාලි භික්ෂන්හන්ස කියනවා ස්වාමීනිමට ඒත් හිතේ කොකුසක් තියෙනවා හිතේ විපිලිසර බවක් තියෙනවා ස්වාමීනී මට ඇත්තටම මෙශේක්‍ෂාපාදය සමාදන් වෙන පුළුවන්ද කියලා බලන්න පංවතුන මේ බද්දාලි භික්ෂුන් වහන්සේ ආහාර පිළිබඳව ඇතිකරගතු තන්හාව මොනතරම් බලවදද කියලා තමන්ට ආහාර පිළිබඳව ඇතිකරගත්තු මේ තන්හාව නිසා හිතේ බයක් තියෙනවා ීකන් වල ගින්න පුළුවන්න්න කියලා දැන් අදකාලි සමහරදිනි සිිල් සමාදන් වෙලා සිිල් සමාදන් වෙලා ඔවුන් හිතන්නේ හවස සිල් පවාරණී වෙනකොට මට රෑට නොකයින්න බෑ කියලා අපි හිතමු සමහරයික් කියනවා තමන් ලෙඩයි බෙහෙත් බොන්න තියෙනවා ඒමනැත්තං ගෑස් තියෙනවා මෙ මේ වගේ රෝගයන් නිසා යම් කාරණාවක් නිසා සමහරදිනෙක් මේ පෝය දවසකට විකාල භෝජනාවෙන් වලකින්ට බැරිකම නිසා සමහරදිනෙක් හවස් වෙලාවෙම අර්ධ උපෝසතයක් රැකලා ගෙදර යනවා පවාරණි වෙලා ගෙදර යනවා. ඇයි පින්හතුන එහෙම හිතේ කොකුසක් තියෙන්නේ මිනිස්සු පෞකරණ ආකාර හතරකින් එක්කො කැමැත්තට පවකරනවා යම්කිසිදයක් දැකලා ඒකං සතුටක් ලබන්ඩ ඕන කියන මේ කැමැත්ත තියෙන නිසා පව්කරනවා එකටගෙන චන්දී පව්කරනවා. එමන තන් දේශීෙන් පව්කරනවා හිතේ තරහක් ඇවිල තරහා නිවාගන පවක් කරනවා. ඉඟට මිනිස්සු පව්කරණනිත් කරණාව තමයි බයිට හතරවිනි කරණාව තමයි මෝහේ නිසාත් මිනිස්සු පව් කරනවා දෙැ මෙතර යනෙම කදද බයටයි මේ පවු්කරන්න මොකදද බය මට එකවේලක් නොකා හිටියොත්. රාත්‍රී භෝජනීෙන් වැලකිලා හිතියොත් මගේ ජීවිතයට අනුත්තුරක්වයි කියන බය එක තමයි දැන් මේ තියෙන බය තැමි බද්දාලී කියෙන භික්ෂුන් වහන්සේටත් ඒ බයම තමයි තියෙෙන දවසකට එක වේලක් දංවලදල ඉන්න ගියොත් ඒත්ක මට පහසුවක් නෙවෙේ කියල හිතෙනවා දැන් අද කාලේ සිල්ගන්න අයටත් පින්ිතුර තියෙන්නේ ආන්න ඒ බය අපි පිවතුන් හොයිල බලන්ඩ රාත්‍රීවේල අත්හැරලා කෙනෙක් රෑට නොක්කා ඉඳලා ලංකාව කවරුහර කෙනෙක් මැරුණ ක කියලා ආරංචයක් යද දෙක කර බල පිගතුන භික්‍ෂූන් වහන්සේලා මසිල් පදය රක්කිනවා. භික්‍ෂූන් හසරට අනතුරක් නෑ. ඒවගේ තමයි බොහෝ ගිහි පිරි සත්ති නො මේ කරක්කින්න. සමහර ගිහි පින්ගත්තුින් ඉන්නවා. සමහර දෙනකොට මාසකටක්ක දවසේ සිල් ජමාදන් වන්න බැරි. හැබයි සමහර දෙනෙක් ඉන්නවා පත්නී මාසේ සතතියක්. න එමනැත්තන් දවස් පහළව සමහර දෙනෙක් පිහුතුන මාසයක් මාස තුනක් එකදිගට අෂ්ටාංග සීලයේ සමාධංගල එඉන්න පිරිස මේ ලංකාව ජීවත්වෙනනවා පිත් ඒ අය ඒ අය බොහෝම සතුටිින් තමන්ගේ සීලයා රක්ෂා කරන්න එනිසා අපේ පංහතුන් ඒ කාරණාවගෙන බයක් ඇති කරගන්න නැතු කර බලන්. මට මේ වෙලාවේ බෝජනීන්ක් වැලකිලා ජීවත්වෙන පුළුවන්ද කියලා අන්න ඒ සිතුවිල්ල හිතේ උපදවාගෙන ජීවත්තයනට පුළුවන්නම් පතුටි බයක් දැතුව සිල්රකින පුළුවන් දැ බදධාලි භික්ෂූරන් වහන්සේටත් හිතනමි බයනිසා මේක රකින්න පුළුවන්ද කියලා හිතේ බයත් තියෙනවා පිගතු්‍රමි හාර පිළිබඳව තෘෂ්නාව බලවත්තුනාම බොහෝ දෙනෙකොට පින්වතුනි ඒ තන්හාාවෙන් අයින්මින්න හරරියාමාරුයි. සමරලාට මිනිසු බලන්ඩ තමන් කන වෙලාවට වෙලාවට කෑමටික නැතිවුුණු තමන්ට නියමෙති වෙලාවේ ආහාරර්ටික නැතිවුුණු හරියට කේන්තියනවා. මොකක් නිසාද ආහාර පිළිබඳව තිබ තෘෂ්ණාව බලවත් නිසා. හැබැයි බද්ධාලි භික්‍ෂුන් වහසේ පිළිබඳව විශේෂ කරුණක් අට්ටකතාව කියනවා ඒ තමයි මේ බද්ධාලි භික්‍ෂුන් වහන්සේ පෙර භාවයක පෙර ආත්මභාවේක පින් තුනි කපුටෙක් වෙලා ඉඳලතියෙනවා. අන්න ඒ පුරුද්ධ නිසා කපුටෙක් වෙලා ආහාර පිළිබඳව තෘෂ්ණාවෙන් ගතකරපු පුරුද්ධ නිසාපින්ංවාත්නී මේ බද්ධාලි භික්ෂුන් වහන්සේට මේ වෙලාවේදීමේ ආහාරී ඉවත්තෙන බැරිවෙලා තියෙනවා. අට්ටකතාවේ ඒ කාරණාව විශේෂයම විස්තර කරල තිබෙනවා එනිසා භික්‍ෂුන් වහන්සේලා මේ තෙරුන් වහන්සේට විශේෂ නමුකුත් එනිසා යොදල තිබුණා ජාතකත් තේරෝනාම බඩගිනිි භික්‍ෂුන් වහන්සේ කියලා මේ කාරණාව නිසා මේ බද්ධලි භික්‍ෂුන් වහන්සේට එවිද්‍යට නමකුත් පට බැන්ඳල තිබුණ ජාතකත් තේරෝනාම බඩගිනි භික්ෂුුණ වහන්සේ කියලා. එතිකර සංසාර පුරුද්ධ නිසාම තමයිම මේ ආහාර තෘෂ්ණාව මේ භික්‍ෂුවට වැඩි වෙලා තියෙන්නේ. එනිසා භාග්‍යත වහසර කියන සාමයේනී මටනං මේ ශික්ෂාපදය සමාදංවෙන්න බෑ. බලන්ඩ කාටදමි අභියෝගය කලි බුදුරජාන් වහන්සේ ඇත්තටම පිගතන මේ බද්ධාලි භික්ෂුණන් වහන්සේ කියලා කියන්නේ ගිහි කාලෙ කන්න බොන්න නැතුව ඉන්න තැනක් නැතුව එහම මහනවෙච්චක නක්නිමි බද්ධාලි භික්‍ෂුන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනී නිවන්දකිින්ට ඕනෑ කියන අරමුණ හිතේ තියාගෙනම පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නම පිගත්න ඒ භික්‍ෂූන් වහන්සේට මේ තෘෂ්ණාව හිතේ ඇතිවුණා මොකක් නිසාද අ සංසාර පුරුද්ධත්යකට බලපාප නිසා. බලන පංවතුන සංසාරය කොච්චර බයයානකයිද. අපි දන්නෙමනේ අපේ හිත අසරණ වෙනවා කෙලෙස්වලිං අපේ හිත යටකරනකොට අපි දන්නමනතු අපි අසරණ කරනවා. අපි කෙලෙස්වලින් යට කරනකොට අපි වට පින් තු යහ වෙනවා. කෙලෙස්වලින් අපේ හිත පාලනය කරන්න ගත්තු දවසට සමහර වෙලාවට පිංවතුන බුදුවරුන්ටත් විරුද්ධව ආරයන් වහන්සේලාටත් විරුද්ධවයි පින්හොතුන අපි කටයුතුු කරන්න. එක අපි සිහියෙන් දැනගතයුතු කරුණා. තැන් සමහර හාමුදුරුවරු පිඟතුරින් නිවන්දකිින්ට වීරය වඩාගෙන මහනවෙන්නේ. නමුත් සමහර වෙලාවට කෙලෙස්වවෙලට හිත යටවෙලා කෙලෙස්වලින් හිත පාලනය කරලා පිගතුර බණ්ණ සංසාර කොච්චර අකුසල් පුරෝගෙන තියවාද කියලා. වෙන කවරුවත් නිවී. අපි අසූමහා ශ්‍රාවකයන් වහන්සේල සංසාරේ පාරමිතා පොරද්ධී මොන්න තරම් පිංගතුන අසරණ වෙලා තියෙනවද. පිංොතුන සසර බයදකින මේ කරුණු තුළින් හැම විලාවක. බද්දාලි භික්‍ෂුන් වහන්සේ මේ බුදුහාමුදුරෝන්ගේ වචනය පිළියර ගත්නැතු සිල් සමාදංගුණේ නෑ කියලා උන්වහන්සේ දිහා උපහාසෙන් බලන නෙවී මෙතන අපට මේ කතාව කියලා තියන්නේ. අපි ගොඩක් කෙලාවට කැමති කෙනෙක් වරදක් කරාම ඒ වරද දිහා උපහාසයෙන් බලල හිනාවෙන්න. එහෙමනත්තගේ වරද විවේචනය කරන්න කැමති. නමුත් වැරදි දැක්කට කෙනෙකුට වරද වරද බව පෙන්වලදනක වටිනවයික කල්්‍යානමිත්‍ර භාවයා. හැබැයි පින්හොතුනි කවදාවත් කවදාවත් පින්හතුනේ වැරදි කරන කෙනෙකුට හිනාවෙන්නපා. මොකද දකින්න ඒ වැරද තුළින් වෙලාවකම මේ කෙනා මේ තත්ව ඉඳලයි මේ වරදටගේ එනම් අපට මොනවගේ තත්ත්යයක්කුදාවීත මේ බද්දාාලි භික්ෂුන් වහන්සේ කියන්නේ බොහෝසිිල් පද රැකපු බොහෝ සිික්ෂාකාමි භික්‍ෂුුව. නමුත් උන්වහන්සේඒ සික්ෂාපද සමාධන් විද්ධි තමන්ගැර සංසාර පුරුද්ධට හමන්ගේ හිත තන්හාාවෙන් යට කලා ඒනිසා බුදු හාමුදුරන්ගේ වචිනට විරුද්ධ වුනා. එතකොට මේ කතා වහලා අපි දකිනුනු මොකක්ද මෙවන් භික්ෂූන් වහන්සේලාටත් මේ වගේ මේ වගේ තත්ත්යන් නොදාවෙන වන තැන්ි බද්දාාලි භික්ෂුන් වහසේ යන ඒ භවයේදීම ධර්මාබෝධය කරගන භික්‍චුවා. වරද හදාගෙන නිවැරදි වෙන භික්‍ෂුවා. එහෙම භික්‍ෂුන් වහන්සේලාටත් එහෙම තත්ත්වයක් උදා වෙන වනම් පත්නී සසරේ පාරමිතාවක්වත් හරියට කියාගන්නට බැ පාරමිතා ගණන අපිවත් හරියට දන්නේ නැති සමරලට මේ ජීවිතය වෙන්න ඇති පටන්ගන්න භවය පාරමිතාපුරණ එහෙමවත් හරියට කියාගන්නට බැරි අපේ හිත සංසාරේ කොයි විදිකට නම් අසරන ේදල බල වැරැක් දක්කරන කෙනෙක් දැක්කම වරද විවේචනය කරනක නෙවෙයි. දකින්ඩ මේකිනාට මෙහිෙමුණනං මටත් මේ කෙලෙස්වලින් පිරුණු හිතක්තියන මටත් ඔයි වගේ තත්ත්යක් කඋදාවන්නට පුළුවන්. ආං ඒ කරුණ හැම වෙලාවකම පින්වතුනි ධර්මය තුළින් දකිින්ද. සංසාරයේ මේ බය දකිින්ද. සසර කොයිතරම් භයානකයිදකිි හිතාන්ට. බද්දාලිය භික්‍ෂුන් වහන්සේ. මේ රුද්ද වනේ පංතුන බුදුරජාණන් වහන්සේද. භාග්‍යවතුන් වහන්සේ නමකට විරුද්ධ වෙනව කියල කෙනෙ කොයි තරම් නම් බරපතල අකුසල කර්මයන්ද. මේ අට්ටකතාව සදහන් කරලා තිබෙනම පිංොතුනි විශේෂයෙන්ම බද්දාලි භික්‍ෂුන් වහන්සේ මේ බද්දාලි භික්‍ෂුන් වහන්සේ විරුද්ධ විද්ධම පංතුනි භාග්‍යවතුන් වහන්සේ මේී විනිය සිික්‍ෂාපදිය පනවල තියෙනවා. කොහොමද තස්ස පන විරවන්තස්සේව භගවා තන් මද්දිත්වා අ්ජෝතරිත්වා. හරියට බද්දාලි භික්‍ෂූන් වහන්සේ කෑගගහ එපා කියද්දිී. බද්දාලි භික්චූුණන් වහන්සේගේ විරෝධත්තිය මතම භාගතුන් වහන්සේ යෝපන බික්කු විකාලේ කාදනීයන්වා භෝජනීියන්වා කාදීයවා බුන්ජෙයවා පා්චිතයන් කියලා මෙන මේ විනිී ශික්ෂාපදය පනවනවා. නමුත් බද්දාලි භික්‍ෂූන් වහන්සේ සිික්‍ෂාපදය සමාධංගුණේ නේ. උහන්සේකට විරුද්ධ වුණනා. දැ මෙම කාලයක් ගත වෙනවා. ගත වෙනකොට භික්‍ෂුන් වහන්සේලා වස්කාලයේ ගත කරලා නිමාවට පත්වෙන කාල්ල්‍යය ලංවෙනවා. ඒම නිමාවට පත්වෙන කාලය ලංවෙනකොට ඒ භික්‍ෂුන් වහන්සේලා චීවර කරම කරනවා චීවර කරම කියල කියන්නේ පෙගතුර මේ සිවුරුවල අඩුපාඩු තිීන තැන් තියෙන පුළුවන් ඉරුණුතැන් ලිහුණුතැන් විශේෂයේම පෙන්වතුන සවරක පළමුුවෙන්ම ගෙවෙන්නේ ජංගාවාටිසා ගීවාට. ජංගාවාටය කිය කියන්නේ මෙ සිවුරක තියෙනවා පින්හතුන යටවාටිය. සිවරක සාමාන්‍යෙන් සකසන සිවුරේ අමතර වාටියක් එකතු කරනවා. ඒ වාටියතියලා මහන්නේ මොකක් නිසාද කකුලට සිවර ගෑවිලා ගෑවිලා පළමුෙන්ම ගෙවෙන්නේ සිවුර යටටකොටස. දැන් සාමාන්‍යෙන් බලන කලිසමක දිග කලිසමක් කඳින කෙනෙ සෙරපුද දෙෙකක් වගේ පාවිච්ි කරන කෙනෙකුට මික ලොකුවත් දැකීමක් තියෙන පුළුවන් ඇවිදිනකොට බිම ගෑවිලාහ යටකොටස ගවිෙනවා අන්න ඒවාගේ දැන් භික්ෂූන් වහන්සේලාගේ මේ කකුල් දෙකට භික්චුණන් වහසල පයිම්මන වැඩම කරනේ කාලෙ යටකොටස කකුලට ගෑවිලා ගෑවිලා ඒ යටකොටස ඉරෙනවා අන්නේ කොටසත කියනවා ජංගාවාටය කියලා සිවර රක්ෂා කරගනර වාටි අල්ලනවා වාට ඉරුනැෙන් පසිදි වාටී ගලවල දාලා අලුතිං වාටිය කල්ලගන්නවා ගීවාවාටිය යනෙ ඒ වගේම වාටියයක් බෙල්ල ළඟතියෙනවා ඒවාටිය කොටසත් ගලවල දාලා ඒකත්තරරිවිද්‍යෙති ගේව්ුණනම ඉරුනම අලුතිෙන් කොටස කල්ලගන්නවා දැන් චීවර කර්ම කරනව කියල කියන්නේ සාමන්්ඩිං වස්කාලිය නිමාමන කාලේ වගේ වෙන කොට භික්ෂුුණණහන්සේලා චාරිකාවි වැඩබ කරනවා ාගුතු වහසේ චරිකාවය වැඩමරනවා ඒ භික්‍ෂුන් වහන්සේලා විශේෂම භාග්‍යතුන් වහන්සේ මෙ සිවරු සකස් කරගන්නවා ඊළඟට වඩිනකොට උන්වහන්සේට පහසුවෙන් පෙරවන්ඩ මෙන මේ වෙලාවේදී එකන වස් පවාරණය වෙන කාලේ දැන් ලං වෙනවා බද්දාලි භික්ෂුන් වහන්සේට අර භික්්ෂුන් වහන්සේලා ගිහිල්ලා මෙ මෙිහිම කියනවා පින්වත් බද්දාාලිය. ආ් නොඹවහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ සික්ෂාපද සමාදන් නේ නේ බද්ධලිය නුඹට ඒතං දෝෂකන් මේ කාරණාව ලොකු දෝෂයක් බවට පත්වෙනවා. සාදුකන් මනසි කරෝත මේ දෝෂය සකස් කරගණ්ඩ පින්වත් බද්ධාලිය මාතේ පච්චා දුක්කරතර අහස ඔබට නැත්තම් බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව සකස්කරගත්ත නැති වුනොත් බද්ධලිය ඔබට දුෂ්කරතාවයකට අනාගතයේ මුහුණ පාන වෙනවා මොකද මේ ඒතන් දෝසකන් කියලකිවේ තවට ික දවසකින් භික්‍ෂූන් වහන්සේලා වස් පවාරණයව වුනාම භාගතු වහන්සේ චරිකාවි වඩිනවා ට දෙැ භාගිතු ව හසගේින් නැවත සිල්ලිල්ලගල්න බද්ධාලි භික්‍ුන් වහන්සේට ලැබෙනණිනේ ඇයි වස්තුන් මාසෙම බුදුරජාණන් වහන්සේම සිික්ෂාපාදිය සමාධන් කර උපදාව සිදලම බද්ධාලි භික්‍ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සම්මුකවවාසය කරනිිනේ විශේෂ මට්ටකතාව සඳහන් කළ තිබෙනවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නේ නිෙත්න්නේ බදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වන වන ඒ ස්ථානයටෙන් නිත්න්නේ භික්‍ෂූන් වහන්සේලා කතා කරන තැනකට බද්ධලි භික්‍ෂුණන් වහන්සේ ඉන්නත්න්නේ භාග්‍යුතු වහන්සේ සමගකට පණඩපාතිය වඩින්න්නඉ න්නත්න්නේ බුදුරජාණන් වහන්සේ යම්කිසි කොළියක වැඩඉන්න වනං දොරළගට කියල බුදුහාමුදුර වැඩන්න බව දැනගත්තො ආ ආපස ැරල දල ික් වහස ඩිද. භාග්‍යෝතුන් වහන්සේ යම් තැනකට තමන් ඉන්න ස්ථානෙක ටෙනවකෙළ දැනගත්තොත්. ඊට කලම්ම බද්දාලි භික්‍ෂුන් වහන්සේ එතනින් ගඉවත්වෙල යනවලු. එනිසා දැන් බුදුරජාණන් වහන්සේට එක්කම විහාර වැඩහිටියයක්ක් බුදුරාන් වහන්සේ ඉදිරිපිට ආප නැති නිසා බදධදාලි භික්‍ුන් වහන්සට භාගතු වහන්සේ නගෙහුන්න්නේ. මොකද තමන් වරදක් කරන බව තමග හිත වද දෙනවා. එනිසා බද්දාලි භික්‍ෂුන් වහන්සේට, ික්චුන් වහස විල්ල කියනව තව්ටික දවසකින් බුදුරජාන් වහන්සේ වස් පවාරණය කරල වඩිනවා චරිකාවී ආශ්මත් බද්ධලිය ඔබට ලොකු දුස්කරතාවක ට නාගති මුහුණ පාන වන මොකක්න සාද මේ ජේත වනරාමීන භික්‍ෂුන් වහන්සේලා නොක්නො එක් විහාරවලට වැඩම කරාව අපි හතු මුදාහරණෑ කෙටට භික්චුන් වහසල පූරුවාආාමිට වඩිදම ඒ පූරවායාමිත් වස් මධ ං ච ික්චුණන් වහසලා වැඩිඉන්න. භික්ුව ජේතවනරාමී දල වැඩියඇ කියළ දැනගත්තෝොත්. බුදුහාමුදුරු ජේතවනාරාමේ වැඩහිට බවදන්න නිසා ර ආපු භික්ෂුන් වහන්සේ ගංහනවලු ආශ්මතුනි බුදුරජාණන් වහන්සේ ජේතවනනාරාමේ වැඩඉන්නකොට අලුතින් කියපපු ධර්ම දේශන මනුවද ල. ඊළක ටහනවලු භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩිඉන්න කොට අලුතිෙන් පනවෝපපු සිික්‍ෂාද මනුවවාද ල. ඊළක අහනවලු ආශ්මතුනි භාග්‍යතු වහන්සේ සිික්ෂාපද පනවද්දිී සියලොම භික්‍ෂුන් වහන්සේලා ඒ සික්ෂාපාදය සමාදංගුණාද කියහවලු. අන්න එතකොට අර ජේතවානාරාමෙන් වැඩිය භික්‍ෂුන් වහන්සේලා ඒ පන්සලීෙන් හාමුදුරුවරුන්ට කියනවලු ආශ්මතුනී යනේ නැහැ මේ බද්දාලික ෙක්තරා භික්‍ෂුවක් කටිය උන්වහන්සේ සික්ෂාපදය සමාදංගුණී නෑ කියලා. එතකොට ඒ ඒ පන්සල්වල භික්‍ෂූන් වහන්සේලා අතර මේ කාරණාව ප්‍රසිද්ධ වෙනවා මොකදද බද්දාලි භික්ෂුව සිික්ෂාපද සිික්ෂාපද සමාධංගුණේ නෑ කියලා. ඊනකට කවධහරි දවසක මේ බද්දාාලි භික්ෂුන් වහන්සේට ඔය කියන භික්ෂූන් වහසලා මොන ගහෙන පොළවා එහෙම මොන ගැහෙන කොට අහන වන්නම එතකොට කියන්න වෙනවා මගෙනම බද්දාාලිය අනන්නෙතකොට භික්‍ෂූන් වහන්සේලා නි පැතරහනවලු ඔබු වහන්සේ නේද අර බුදු හාමුදරුව සිික්ෂාපත පනවදදිී ික්‍ෂාපද රැක්කිි නෑ කියලෙකිවී. එහෙම අහනවලු. එතකොට මුල්ලු සංග සමාජය තුළුම ප්‍රසිද්ධ වෙනවා බද්ධාලි භික්‍ෂුව කියල කියන්නේ සිික්්ෂාපද සමාධංවෙන් නැති භික්‍ෂුවක් කියලා ඒක බද්ධාලිය ඔබට නින්දාවට හේතුවෙන කරුණක් බවට පත්තෙනමා. එනිසා ද්ධලිභික්ෂුන් හන්සට කියනවා යන්න භාග්‍යතු වහන්සගිල් ළඟට ගිහිල්ලා භාග්‍යතු වහන්සේගෙන් සිික්ෂාපද සමාධංවෙන්න සමාධංවෙන්න කියලා ඒ වෙලාවේදී බද්ධලි භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අභිමුවට යනවා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතු වහන්සට වැඳලා එකත් පසෙක හිඳගෙන භාග්‍යතුනහන්සට කියනවා අච්චයෝමං බන්තේ අච්චගමා යතා බාලං යතාමූල්හං යතා අකුසලං යෝහං භගවතෝ සෙක්කාපදේ ප්ඥාපියමානු බික්කු සගේ සෙක්කං සමාධියමානේ අනුස්සාහන් පවේදේසි බද්ධලි භික්ෂුණු හස කියනවා ස්වාමීණි මම වැදිකරුව. මම වරදට පැමිණயா. යම් බාලෙක් යම්සේ වෙනවද බාලේක් බාලවැඩක් කරනවද. යම්කිසි කෙනෙක් මුලාවකට පත්වෙලා මුලා වූ දෙයක් කරනවද යමෙක් අකුසලට පත්වෙලා අකුසලයක් කරනවද ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සිික්ෂාපද සමාධංක පනවද්දී භික්ෂු සංගරත්නය සිික්ෂාපද සමාධංවිද්දී ස්වාමීනී මම ඒ සිික්‍ෂාපද සමාදංගුණේ නෑ ස්වාමීනී මම වරදට පැමිණියයා මම වරද වරද හැටියට දැක්කා ස්වාමීනී මගේමී වැරැද්ද ප්‍රකාශකිරීම ඔබ වහන්සේ ඉල්ලිගන්නා සේක්වා අච්චයන් අච්චයතෝ පතිගන් හාතු ආයතිං සංවරායාති මතු හික්මීම පිණිස සංවරය පිණිස ස්වාමීණී මට නැවත සිික්්ෂාපද සමාධන් කරන සේක්වා කියලා භාගත වහන්සකින් ඉල්න්නවා තැන් තමන් වහන්සේ වරද වරද හැටියට දැක්කා දැකළ දැන් බදුරජාන් වහන්සකින් සිික්්ෂාපද සමාදන් කරවන්නකිළි ඉල්ලනවා. ඒ වෙලාවේදී බදදාලි භික්‍ෂුන් වහන්සේගේ මේ කාරණාව භාගතනාන් සයහලා භාගිත වහන්සේකිනවා තගගවන් බද්දාලි අච්චයෝ අච්චගමා ඒ කාන්තේම බද්ධාලිය ඔබ වරදට පැමිණියා ඔබ වරදකරුවෙක් වනාා යතා බහලං යම්සේ බාලය බාල භහාවට පත් පෙනමද? මුලා වූ කෙනෙක් මුලාවට පත්වෙන වද අකුසල් කරන කෙනෙක් අකුසලේට පත්වනවද අන්න ඒ විදියට ඔබ සිික්ෂාපද පනවද්දී භික්ෂ සංගරත්නය සිික්ෂාපද සමාධංවිද්දී ඔබ සික්ෂාපද සමාදංගුණේනේ. භාග්‍යතු වහන්සේ කාරණාව කියද්දී නැවතත් බද්ධාලි භික්‍ුණන්හන්සේ භාග්‍යතුන් වහන්සේගේ සමාවිල්ලනවා. බද්දාලි ඔබ දන්නවද ඔබ දැන් සිිල් සම්පූර්ණ කරන්න නැති භික්‍ෂුවක් කැටට ප්‍රසිද්ධ කා අතරද භික්‍ෂු සංගරත්න අතරත් ඔබ දැන් ප්‍රසිද්ධ මෙ ශික්‍ෂා සම්පූර්ණ කරන්න නැති භික්‍ෂුවක් කැටියට. භික්‍ෂුණීන් වහන්සේලා අතරත් ප්‍රකටයි ඔබ සිික්‍ෂාපද සම්පූර්ණ කරන්න නැති භික්‍ෂුවක් කැටියට. උපාසකයන් අතරත් ප්‍රසිද්ධයි උපාසිකාවන් අතරත් ප්‍රසිද්ධයි ඒවි තරක්නෙම බද්ධලිය තීර්ථකයන් අතරත් තීර්ථකයන්න අතරත් ප්‍රසිද්ධැයි. මොකදද ඔබ සිික්ෂාපද සමාධං බිච්ච නැති සිල් සම්පූර්ණ කරන්න නැති භික්්ෂුවක් හැටියට. භාග්‍යතු වහන්සේ දේශනා කරනවා බද්ධලිය ඔබ වරදට පැමිණා ඔබ වරදක්කරපු භික්‍ෂුවක් හැටියට තමයි මේ? සියලු දෙනා අතරම ප්‍රසිද්ධ. ආන්නේ වෙලාවේදී බද්දාලිය භික්‍ෂුන් වන්සේ ැ නැවතත් භාගතු වහන්සේ ගිදිරයේ නැත නැවතත් භාගතු වහන්සේකින් සමාවිල්ලනවා. භාගතු වහන්සේ වෙලාවෙදී බදල භික්ෂූන් වහන්සේගේ මිනිමහිම ප්‍රශ්නයක් අහනවා. බද්ධලිය මගේ මේ සාසනී බතෝ ාග විමුක්ත්‍ර භික්‍ෂුවක් වැඩන්නවා ඔබතෝ භාග කියලන්නේ උබතෝ භාග කියලන්නේ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා රහතන් වහන්සේ නමකට භාගතුරහසේ මනිමහිම කතා කරනවා ඒ හිතුවන් බික්කු මහනමිහි එන්න පංකේ සංකම හෝහි මේ මඩ ගොටේ සක්මනක් වන්න මට මේ මඩගොඩෙන් එතර වෙන්න සක්මනක් වෙන්න දැන්ම බුදු හාමුදුරු කාට දෙහෙම කියන්නේ රහතන් වහන්සේ නමකට භාග්‍යවතුන් වහන්සේ යහනවා ඒ භික්‍ෂුව මගේ වචනය පිළිගන්න නැතුව බෑ කියල යන්න යනවද බදලි භික්ෂ වහසේ කියෙනවා නො හැතං බන්තේ නෑ ස්වාමීනී එකකාන්තේ මේක කරනවා ඉළඟ ටයිමත් අහනවා බද්ධාලිය යම් පඥ්ඥාබි මුක්ත භික්‍ෂුව එමන තං කායසක්කී භික්‍ෂුව දිට්ටිප පත්ත භික්‍ෂුව එමන තං සද්ධානුසාරී දම්මානුසාරී භික්‍ෂුව ඔවුන් තත්මන් කියනවා ඒ හිතවාම් භික්කු මෙහි එන්න පංකේ සංකමෝ හෝහි මේ මඩගොඩේ සක්මනක් වෙන්න. එතකොට අහනවා භාග්‍යතුන් වහන්සේ කොහොමද බද්දාලි හිතන්නේ. මාකීන වචනය පිළියාරගෙන ඔවුන් මඩගොඩේ දිගාවේද කියලාහනවා. දැ භාගතු වහන්සේ සාමාන්‍යෙන් කෙනෙකොට මෙහෙම යෝජනාවක් කරනවකිරක නෙවෙේ කියන්නේ. බැරිවෙලාවක්වත් බුදුරජාණන් වහන්සේ නමක්න් තමන් වහන්සේගේ ශාසනීන භික්‍ෂුවකට මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. මටමී මඩගොඩිින් යන්න සක්මනක් වෙන්න. එතරම් පහල මට්ටමේ ක්‍රියාවක් වනත්න් උතුම් ක්‍රියාවක් කොට සල කලාා ඒ කාන්තීමම ඒ භික්‍ෂුන් වහන්සෙල කරනවා. මොන භික්‍ෂුන් වහන්සෙලටඩ මේ සාාසනී දක්කින භාාවයට පත්තිච්ි භික්‍ුන්හන්සේලා. දක්කිනීය, භික්‍ෂූන් කියල සඳහන් කරේ මේ ශාසනයට අයිතිවාසිකම් කියන පළමු පිරිස ඊළඟට බුදුහාමුදුර වහනවා බද්ධලිය දැන් නුඹ මගේ ශාසනයේ සික්ෂාපද ප්‍රතික්ෂප කරල තියෙනවා මට කියන්න බද්ධලිය නුඹ මේ ශාසනයේ උබතෝබාක කෙනෙක්ද නෑස්වාමී එඒමන නුබමේ ශසනයේ පඥාවි මුක්තද එමනතං කායසක්කීද එමනතන් දිිත්තිිප පත්තද එමනැතං සද්ධාාව මුක්තද එමන දම්මානුසාරීද සදධානුසාරීද කවුදහබමේ ශසනී එවෙලාවෙ කියනවා නෝහේතංක් බන්තේ සාමීන මම එක්කම තැනකටවත් පත්තිච නැති පිරිසා නැතිකෙනෙක්ක තැනකටවත් මම ගීලනේ එහනම් භාගතුන්හන්සේ කියනවා නනුත්වන් බද්ධාලි තස්මින් සමයි බද්ධාලිය ඔබ නොක්කල යුත්තකො යයි කරල තියෙන්නේ. රිත්තෝ තුච්චෝ අපරද්දෝ බද්ධාලිය නොඹ හිස්කෙනෙ නොඹ නොම ඇතුළතිින් හිස්කෙනි නොඹ අපරාධයට පත් වෙච්ච කෙන බද්ධාලිය නුබට මේ ශාසනය ඉඩක් නෑ එහෙම දෙයක් කරන්න පිගතරින් මේ කාරණාව අති විශේෂ කරුණා බුදුහාමුදුර මෙතර ද මොකක්ද කියන්නේ මේ ශාසනයේ ඉඳගන මාර්ගයකට පලයකට එකන්නේ සද්ධානුසාරීවත් ධම්මානුසාරීවත් එහම නැත්තන් සද්ධාව මුක්තවත් දිත්තිපත්තවත් කායසක්කීවත් පඤ්ඥාමිමුක්තවත් උබතෝභාගමමුක්තවත් මේ තත්ත්වයන් එකකටවත් පත්තුන් නැති භික්ෂුවක් නම් ඒ භික්‍ෂෝ හඳුන්වන්නේ හරියට කවුරු වගේද බුදු හාමුදුර හඳුන්න නව එ භික්ෂෝව අනුන්ගේ ගවයන් බලාගන්න ගොපල්ලු කියලා හරි ලස්සන උදාහරමිය අනුන්ගේ ගවයන් බලාගන්න ගොපල්ල රාජකාරියමකද. නුන්ගේ ගවයන් ටික බලාගන්නක හැබැයි ගොපල්ලගේ රාජකාරිය ගවෝටික බලාගන්න එක විතරයි ඒ ගවයන්ගින් කිරටික ගන්නේ අයිතිකාරියෝ ගොමටික ගන්නේ අයිතිකාරියෝ වැඩටික කරගන්නේ අයිතිකාරියෝ හැබැයි ගොපල්ලගේ රාජකාරිය තමයි බලාගන්නක භාග්‍යතුන් වහන්සේ මේ ශාසනීද ගින්න යම් ප්‍රතිපදාවකටවත් පත්වනේ නැත්තං අන්න ඒ සියල්ලන්ටව භාගතුනාසේ දේශනා කරනවා හරියටනු ඹල කවුරුුවගේද අනුන්ගේ ගවයන් බලාගන්න ගොපල්ලු වගේ කියලා එන ලොකු නිින්දාවක් බුදු හාමුදුරපට මේ කරලතියෙන් බද්ධාලේ භික්ෂුන් හසට කියනවා බද්ධාලිය නුම්බමින් නොක්කළ යුත්තකයි කරලාතියෙන් නඹම මේ නුසුදුසු දෙකයි මේ කරලා තියෙන්නේෙ මොකක් නිසාද බද්ධාලිය නුඹට මේ ශාසනය අයිතිවාසිකමක් නෑ මම සිික්ෂාපදයක් පනවාදි ප්‍රතික්ෂේප කරන්න. එහෙම ප්‍රතික්ෂේප කරඩ ඕන නම් ඒ අයිතිවාසිකන් කරන පිරිස දම යර පිරිස ම බතුූභාග කෙනෙක් පඥ්ඥාවිමුක්ත කෙනෙක් එම නැත්තන් කායසකි දිට්ටිප්පත්ත සද්ධහාවිමුක්ත දම්මානුසාරරි සද්ධහනුසාරරි එහෙම කෙනෙක් ප්‍රතික්‍ෂේප කරට කමක් නෑ. ඇයි දැකි. ඒිරිත් ප්‍රතික්ෂප කරනවා කියල නවේමතර කියන්නේ එහෙම කෙනෙක් ප්‍රතික්ෂප කළත් කමක් නැෑමොකක් නිසාද ඔවුන් මේ ශාසනයේ අයිතිකාරයෝ නිසා එනිසා බද්ධාලිය ඩුබට මේ ශාසනී අයිතිවාසිකමක් නෑමක කරන්න දැන් මෙතන උදාහරණය කියලතිනෙ හරියට අපේතුම සංචාරක වමත සංචාරක වසමත කෙනෙක් යනවා පිට රටකට ඒ රටේනට ජීවත්වෙන පුළුවන් ඒ රටේ නීතතියට ගරු ක ජීවත්වෙන ොළවා හැබැ ඒ රජයේ විසින්් ීතියක් පනණවා අපිතුොම ඒ නීතිය රටවැසිියන්ට තරමක් දරාග අමාරුණීතියක් කියලා ඒ රටයින් ්‍රදේශකයන් එමනත්තන් ඒ රටයින පදිංචි කරුවන් ඒ රටයින්න අය එක විරුද්ධ වෙන පුළුව හැ සංචාරක වී සමත ගියපු කෙනාට ඒ රටේ නීතෙට විරුද්ධවෙන්න බෑ. ඇයි ඔහෝ ඒ රටට අයිතිවාසිකම් කියන කිරෙක්නෙ ේනිසා. හැබැයි ඒ රටට බලපෑමක් එෙනවන ඒ ආරක්ෂා කරගන්න ඒව කරන්න පුළුවන් දැ බුදු හාමුදරෝන්ගගේ සික්ෂාපද වවලට විරුද්ධව කටයුතු කරනට අයිතිවාසික මක්නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ශසනේතියම් කිසි බලපෑමක් එෙනවන ඒවට ඉදිරිපත් ප නොන තියන කරුණුවලට විරුද්ධ වේ යිතිවාසිකමක් නෑ ැබැ අරනහසලත් විරද්ධ වෙන කිල් නවේ මතර කියන්නේ. උන්වහන්සේලා ශ්‍රද්ධාාවේගේ කාරණාව පිළි අරගන්නම නමුත් ඔවුන් විරුද්ධ වඋනත් කමක් නෑ කෙලේ භාග්‍යිතුහසි ිත්‍රරමි කියන්න. එ සසාභාග්‍යතුහසේ කියන බද්ධලිය ඔබට මේ සාාසන අයිතිවාසිකමක් නෑ ඔබ සිදුන් නොකළ යුත්තුකයිීමේ කරල තියෙන්නේෙ නොම්බ මේේ සාසනයේ සික්ෂාපදය ප්‍රතික්ෂය පකරා කියනෙ එක. මේ ශාසනයට අයිතිකරුණක් නෙවේ එමනම් කාලේ නිමාවට පත්වෙලත් තිබ්‍ර නිසා අපි දේශනා වදට නිමාක් වට පත් කරමු මේ දෙවනි කොටස ලබනසතිය දේශනාවද ප්‍රසාකච්චා කරමු බද්ධාලි සූත්‍රය ඉතාම වටින සූත්‍ර දේශනාව මං එක සඳහන් කළේ අපි ළඟ මේ ධර්මමාර්ගේ වඩාගෙන යනකොට අපි ළඟතියන බොහෝ අඩු පාඩුකම් ප්‍රමාණයක් මේ දේශාවතුලෙින් සකස් කරගට පුළුවන් හැකියාවක් ලැබෙනවා එමනං කාලේ නිමාවට පත්තිලා තිබ්‍රනිසා අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා සධර්ම දේශනාව දේශනා කිරීමෙන් ළඟ කරගත්ත වූ සියලු කුසලා නි සංස ධර්මියන්ගේ බලයෙන් අපි මේ වෙලාවේ පින්ගත්තු බැහමදිනාටම ුණඥාන මෝදනා කරනවා රස් කරගත්තු සියලු කුසලා නි සංස ධර්මියන්ගේ බලෙෙන් ලෝතුරා භාග්‍යතු න හන්සේගේ උතුම් ගහාම්බිර මේ ධර්මියය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුෘදේවොත්තමයන් වහන්සේට මීපින් අනමෝ දැන් වේවා ගුරුදේවොත්තමෙන්න් වහන්සේ නිදුක්වේවා නිරෝගි වේවා එවගේමමාගේ මෑනියන්ටත් නිදුක්භාව නිරෝගී භව කායික මානසික සුවපත් භාාවිය සැලසේවා මියගේ මමාගේ පිියාන්න අන්ටත් මීපින් අනමෝ දැන් වේවා පැවිදි කරපමාගේ ගුරදේවොත්තමෙන්න් වහන්සේ ත් මීපින් අනමෝ දන් වේවා සම්බුද්ධ ශාසන ශාසනිික ගමනකට මට මඟ පෙන්නූ කල්්‍යාන මිත්‍ර සත් පුරුෂ හැමදිනාටමත් මීපින් අනුමෝදන් වේවා ඔවුන්ටත් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන අධිකාරතුමන්ටත් කාරමන් ලිපින්වත් හැමදිනාටමත් නිදුක්්භව නිරෝගේයේ බව සැලසේවා අවසානයේ ඔබාපහැම දෙනාටමත් කෙටිම කාලියකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලිස් බරනිින්දහස්වෙන්වා අජර වූ අමර ව නිවන ලැබසැනසිෙන්න්නට මිකු සල්ලතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධූ සාධෝ කියයාපි ප්‍රාර්ථනා කරගමුෝ. ආකාසට්ටහා චබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාචබුම්මටහා දේවානාගාම හිදදකා පഞ්ഞන්තං අනුමෝதிත්වා චිරන්රਖන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහාචබුම්මට්ට දේවානාගාම හිදදිිකා පഞ්ഞන්ත අනුමෝදිත්වා චරන්රක්ਖංතු සම්මා සම්බුද්ධ සාාවකං.